පුදුමාකාර ජීවිතයේ ඉහළ පහළයන් ගැන අවබෝධයෙන් ජීවිතයට සූදානම් වෙන්න ආරාධනා කරනවා අදත් එකතු වෙන්න Business Act 25 සමගින්. කොරෝනා වසංගත ව්‍යාප්තියත් එක්ක අත්හිටවපු ඉන්දිය වාණිජ මගී ගුවන් සේවා නැවත වරක් ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට ඉන්දියාවට ගමන් කිරීමේ අවස්ථාව හිමිවනවා. इंदी राज्य जात्यांतर वाणिज्य मगे गुवन सेवा सदहा रट नैवत व्यूरुत किरीमात समग हेट सिट श्रीलंकन गुवन मगेंट इंदिया सिट कोलंबट हा इन ओब्बट गमन किरीमे अवस्थाव हिमिवनवा कोरोना वायरस व्याप्तियात समग दिदहास वीस वसरेदी इंदियाव वाणिज्य गुवन गमन सीमा कला इंदियाव नव पेवरात समग वायरस व्याप्तियट पेरमिन सुपुरुदु परिदि पहासुहा नम्यशीली गुवन गमनक लबा गनीमट मगेंट हकीवनवा श्रीलंकन गुवन सेवय भावित किरण ओ नैम गुवन मगियेकुट कोलंब हरहा ඕනෑම ඉන්දියානු ගමනාන්තයකට ගමන් කිරීමේ අවස්ථාවද මේ සමග හිමි වෙනවා. ශ්‍රී ලාංකික ව්‍යාපාර ශාස්ත්‍රයේ නැවුම් තොරතුරු කිහිපයකටයි දැන් අවධානය. මේ රට තරුණ පරපුර අතර ආකර්ෂණීය ලා පර්ෆියුමරි සුවඳ විලවුන් නැවත වෙළඳපොළ තුල සන්නාමගත කිරීම පසුගියදා සිදු කෙරුණා. ඉතා කෙටි කාලයක් තුල මේ රට වෙළඳපොළෙහි ඉහළ වටිනාකමක් සනිටුහන් කළ වෙළඳ සන්නාමයක් ලෙසයි ලා පර්ෆියුමරි සැලකෙන්නේ. ලා පර්ෆියුමරි වෙළඳ සන්නාමයේ යටතේ නව සුවඳ විලවුන් වර්ග 7ක් වෙළඳපොළට හඳුන්වා දීමද මෙහිදී සිදු වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු, ලා පර්ෆියුමරි අධ්‍යක්ෂවරුන් වන අර්ෂිඩ් අන්ව, ශිෆා නජමුඩීන් හා නිකාෂ් ෆරීස් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. රත්නපුර ලිබර්ටි මෝටර්ස් ආයතනයේ සිය අලෙවි ජාලයට තිළිණ හා සම්මාන ප්‍රදාන කිරීමක් පසුගියදා සිදු කෙරුණා. එහිදී ලිබර්ටි ආයතනය හා සම්බන්ධ මෝටර් කාර්මික ශිල්පීන් දස දෙනෙකුට, බැංකොක් සවාරිද ගරාජ් කාර්මික ශිල්පීන් 60 දෙනෙකුට, කාර්මික උපකරණද කාර්මික ශිල්පීන් 60 දෙනෙකුට රන් තිළිණ හා ආයතනික සේවකීන්ට මූල්‍ය ත්‍යාගද ප්‍රදානය කෙරුණා. අමාත්‍ය නිවාස සිරිපාලද සිල්වා, ලිබර්ටි මෝටර්ස් අධිපති මොහමඩ් රෞෂන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. සුපුරුදු පරිදි අදත් ඔබ එක්වන්නේ Business at 25 සාකච්ඡාමේ වැඩසටහන සමගින්. අද අපේ සාකච්ඡාවට එකතු වෙන්නේ ජානකී කත්‍රිආරච්චි. හරිත සංකල්පය මූලික කරගත් ඔබේ ව්‍යාපාරය මොකක්ද? අපේ දේශීය ආහාර රටාවයි කාබනික කෘෂිකර්මාන්තය දෙකම එකට එකතු වෙච්ච ව්‍යාපාරයක් තමයි මේක. හැම වෙලාවෙම අපි පිළියෙල කරන්නේ දේශීය පාරම්පරික ආහාර. තනිකරම මේක පරිසර හිතකාමී ව්‍යාපාරයක්. ශ්‍රී ලාංකිකයින්ගෙන් තියෙන ඉල්ලුම මොන වගේද? ගොඩාක් අය කියුවේ මේ කොළඹ නගර මැද්දේ මස් මාවල් නැතුව අවන්හලක් කරන්න බෑ කියන එක. ලංකාවේ දේශීය ආහාර සපේන එකම කාබනික වීගන් අවන්හල අපේ අවන්හල විතරයි. මෙන්න මේ විශේෂ වූ අනන්‍යතාවයේ හින්දා ලොකු පරිභෝගිකල්ලුමක් අපිට තියෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඔබ දක්වලා තියෙන දායකත්වය කොයි වගේද? සේවකින් 100කට වැඩි ප්‍රමාණයක් සේවය කරනවා. ඒත් එක්කම විශාල ප්‍රමාණයක් ගොවි මහත්තුරු අපිත් එක්ක ඉන්නවා. අපි දෙන්නේ අපේ පාරිභෝගිකයන්ගේ නිරෝගීකම සුරකින්න. ඒක ඍජුවම අපේ ආර්ථිකයට හොඳ දායකත්වයක් වගේම නිරෝගී මනසකින් අපේ පාරිභෝගිකයෝ වැඩ කරනකොට ඒගොල්ලන්ගේ ඵලදායිතාවත් අපේ රටට ලැබෙන දෙයක්. මේ වගේ ජනප්‍රිය නැති ව්‍යාපාර ඛණ්ඩයක ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න ව්‍යවසායකයෙකුට ඔබ දෙන උපදේශය මොකක්ද? ඉස්සෙල්ලම හිතන්න ඕනේ අපේ රටට ගැළපෙන ව්‍යාපාර මොනවද කියලා. එහෙම හිතුවහම ජනප්‍රිය නොවෙන්න පුළුවන්. ජනප්‍රිය හැමදේම හොඳ වෙන්නේ නැහැ. අපේ රටේ පරණ දේවල් ඕන තරම් තියෙනවා අලුත් ව්‍යාපාර විදිහට ඉස්සරහට ගන්න පුළුවන් දේවල්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට රජයෙන් ලැබෙන සහන වැඩි වෙන්න ඕනේ කොහොමද? ලැබෙනවා කියන සහන ටික අවශ්‍ය අය අතරේ බෙදෙන්නේ කොහොමද කියන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. බැංකුවක ණයක් ගන්න ගියත් හිතා ගන්නවත් බැරි දේවල් ඉල්ලනවා. ව්‍යවසායකින්ට අත දෙන විදිහට තව ගොඩාක් හොඳ තත්යකට පත් වුණොත් ඇත්තටම අපේ රටේ මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයේ ඉහළ මට්ටමකට ගන්න පුළුවන්. මේ වෙද්දී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. ඒකෙන් ගොඩ එන්න ඔබ දෙන යෝජනා මොනවාද? අපිට අවශ්‍ය හැමදේම අපේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන් හැමදේම අපි කරගත්තොත් තමයි අපේ ආර්ථිකයට අපිට ලොකු දායකත්වයක් දෙන්න හම්බ වෙන්නේ. අපිට පුළුවන් තරම් අපේ දේවල් අපි පිටරටට යවන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේ නිෂ්පාදනයට අපි අත දෙන්න ඕනේ. බොහොමත්ම ස්තුතියි ඔබතුමියට අපේ සාකච්ඡාවට එකතු වුණාට. හමුවෙමු ලබන සතියේදීත් මෙවැනිම තවත් සාකච්ඡාවකින්.